මංගල සමරවීර නා පිරිකක් කතා කරමු. මංගල සමර නැති වුණා කියලා හැමෝම දන්නවා. මංගල සමරවීර කොරෝනා ඇවිලා වාතනාවන්ත වෙති නැති වුණා. ඉතින් ඊට පස්සේ පට්ටිය දුක් වුණා. ඇත්තටම හැමෝම දුක් වෙන අවස්ථාවක්. මොකද රටේ හිටපු සීනියර් පොලිටිෂියන් කෙනෙක්. ඉතින් මංගලට තියෙන සම්බන්ධතාව එක සමහර කට්ටිය තමන්ගේ අදහස් දක්වලා තිබුණා. සමංගල ජීවිතයේ මේ දැන්වල හම්බුණා කියලා. ඉතින් මට නම් හම්බෙලා නැහැ. ඒ වුණාට මංගල පොලිටිෂියන් වෙලා හිටපු රටේ පුරවැසියෙක් විදිහට මම හිටියා. ඉතින් ඔයාලත් ඉන්නේ. ඉතින් ඒක හින්දා ඒක ගැන කතා කරන්න ඕන කෙනෙක්ට පුළුවන්. මේ මෙතෙන්දී බොහොම ලස්සන කතා ටිකක් තිබුණා ඉන්ටර්නෙට් එකේ. ඒ කියන්නේ මංගල ලිබරල් වාදියෙක් කියලා. ඒතරම අපි 94 මංගල පීක් එකට, ඒ කියන්නේ බලයට ආවාට පස්සේ අපි 2014 2019 ඒ වගේ කාල වෙනකම් මංගල ප්‍රබල දේශපාලකයෙක්. රජුන් හදන්න වෙනස් කරන්න රටේ ඉහළ මට්ටමේ දේශපාලකයෙක් විදිහට වැඩ කරා. දැන් මේ පීරියඩ් එක ඇතුළේ ගත්තොත් එහෙම ඔය කියන මංගල කියන නිදහස, ලිබරල් වාදය, කාන්තාවන්ට තියෙන තැන, ඊට පස්සේ අරක්කු බොන්න සිගරට් බොන්න තියෙන තැන, ඊට පස්සේ ළමයින් ගිහිල්ල වඳින එක, ගරු කරන එක, ආගමට තියෙන අනවශ්‍ය ප්ලේස් එක, ඉතින් ඔය වගේ දේවල්, ඒ කියන්නේ මේ අවුරුදු 20-25 ඇතුළත මංගලල කොපමණ වෙනස් කරලා තියෙනවා. ඒ කියන්නේ රටක් වෙනස් කරන්න අවුරුදු 5කින් බැරි වෙන්න පුළුවන්, 10කින් බැරි වෙන්න පුළුවන්. හැබැයි ඉතින් අවුරුදු 15ක් 20ක් ඇතුළත දේශපාලනය කරලාට මංගල එක් හිටපු කාලය තුළ රටේ ওই දේවල් වෙනස් වෙලා තියෙනවා. ලිබරල් පැත්තට ඔච්චර ගිහින් තියෙනවා. ඒ කියන්නේ 94 දී ඡන්දේ තිබුණා. ඒ කාලේ මිනිස්සු ඡන්දේ දුන්නා. දැන් 2020 දී ඡන්දේ තියෙනවා. ඒ කාලය තුළ මිනිස්සු කොපමණ වෙනස් වෙලා තියෙනවද, රට කොච්චර වෙනස් වෙලා තියෙනවද කියලා බැලුවොත් එහෙම ඉතින් ඔය කියන ලිබරල් කතන්දර ටික අවසාන කාලේ කියපු නිකන් කතන්දර ටිකක් විතරයි. දේශපාලන භාවිතාව තුළ මංගලගේ කොච්චර ලිබරල් ගති තිබුණද කියන එක ප්‍රශ්නයක්. ඒ කියන්නේ මංගල මුදල් ලැබෙද්දී කියනවා පියරවල මිලාඩු වෙන්න ඕන, රක්කුල මිලාඩු වෙන්න ඕන කියලා. ඒ වුණාට අඩුනේ 105% අඩු බියරවල මිල විතරයි. ඉතින් ඔය වගේ අවසාන කාලයේ කියපු කතන්දර සහ ඇත්තටම හිටපු මංගල කියන්නේ මොකද්ද කියලා පොඩි කතන්දරයක් තියෙනවා. ඉතින් ඒ වගේම තව විහිතල බැලුවොත් මේ අවසාන කාලේ මේ ඒකයි අර අමලින් එක කතා එහෙම තිබුණා. ඉතින් ඒවා වුණත් ඊට කලින් යාළට හොඳට බලයක් තිබුණ කාලේ නීතිගත කරන්න හරි නීතියේ අනුමත කරගන්න හරි හැකියාවක් තිබුණා. මොකද චන්ද්‍රිකා බලයේදී මංගල කියන්නේ ප්‍රබල චරිතයක්. ඉතින් ඒගොල්ලෝ මාධ්‍ය නිදහස වගේ දේවල් වලදී මංගල මාධ්‍යම් කීපය කාලේ මොනවද කරේ කියලා හැමෝම දන්නවා. හැබැයි මංගල කියන්නේ දක්ෂයෙක්. මාතින් බැලුවත් දක්ෂයෙක් නැතිනම් එයා කරපු අමාත්‍යංශ ගණනාවක් තිබුණේ හැම එකෙම හොදෝ නරක පැත්තකින් වැඩක් කරන්න පුළුවන් කෙනෙක්. ඉතින් මේ වැඩක් කරන්න පුළුවන් කියලා කියන්නේ දැන් ලංකාවේ දේශපාලකයෙක්ට මුඛපිලිකාවක් වගේ හැදලා කතා කරන්න බැරුණොත් එහෙම තමන්ගේ දේශපාලන ජීවිතය තියාගෙන ඉන්න පුළුවන් වෙන්නේ කීයේ කීදෙනා. ගොඩක් අයට කට නැති වුණොත් එහෙම දේශපාලනේ නෑ. මොකද කරපු වැඩක් නෑ, කරන්න හැකියාවක් නෑ, එහෙමට ලොකු ස්කිල් එකක් නෑ, නිර්මාණශීලී හැකියාවක් නෑ. ඉතින් එහෙම අවුලක් මංගලට නෑ. මංගලට ටෙලිකමියුනිකේෂන් අමාත්‍යාංශ කාලයක් හම්බෙලා තිබුණා. ඉතින් එතකොට එයා ලෝකෙදි විච්ච හොඳම ටෙලිකොම් කම්පැනියක් වෙච්ච ජපාන NTT එකත් ටෙලිකොම් එක 50% 30% කොටස් තිබුණාට ටෙලිකොම් එකේ පාලන බලය ඒ 30% කොටයි ජපාන් සමාගමට දුන්නා. ඊට පස්සේ ටෙලිකොම් කියන ලංකාවේ නමම වෙනස් වුණා. ඒ කියන්නේ ටෙලිකමියුනිකේෂන් පැත්ත එකක් දිනු වුණා ඒ කාලයට සාපේක්ෂව. ඊට පස්සේ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මංගල ඉන්නකොට මංගල කොළඹ දිවිච්ච බෝධිය ප්‍රාකාර කඩලා බේරවැව රටේ ලස්සන කරලා ඒ වගේ වැඩ ටිකක් කරන්න ගත්තා මිනිස්සු විරුද්ධ. ඊට පස්සේ මිනිස්සු කොළඹ මංගලට ගිහුව මාතර වෙනස් කරලා එන්න කියලා. ඊට පස්සේ මංගල මාතර ගිහිල්ලා අර කුටියකට තියෙන කඩපේලිය කඩලා ලස්සනට බස් බෑන්ඩ් එක හදලා මුඩුක් වයින් කරලා ඒක පිළිවෙලක් කරා. ඉතින් මේ පිළිවෙලක් කරපු මාතර අදත් දකින්න පුළුවන්. මාතර මහානාම පාලම, බස් බෑන්ඩ් එක, සරහතැපැල් කන්දෝරුව, වෙරළ උද්‍යානය, ඊට පස්සේ අර දූපතට යන පාර, ඒ වගේ වැඩ කිහිපයක් මංගල කරා. මයින් විදේශය කරත් ඔයින් අර දූපත අදාළ ඒ වැඩ ටිකක් කරා. ඉතින් ඒ වගේ කියන්නේ පවතින වැඩ, අස්සන වැඩ මංගල කරා. එමින් කොළඹත් පිරේව පිරිසිදු කිරීම වගේ වැඩ කරා. ඉතින් වරාය අධිකාරිය, ඊට පස්සේ මුදල් අමාත්‍යාංශය අවසානයේ කරපු දේවල් ගැන ඇත්තටම මුදල් සම්බන්ධයෙන් මට ඇත්තම දුව තේරෙන්නේ නැහැ කියලා කියන්න පුළුවන්. ඉතින් එයා මොනවා හරි කරගෙන ඒ කාලෙන් පිටට මේ මූල්‍ය අර්බුදය ගෙනියන්න හරි මොනවා හරි ගේම්ස් ටිකක් ගැහැව්වා. ඉතින් ඒකත් එක්ක නිකන් අර අපි අර ගම්බල පන්සල් වල හාමුදුරුවන්ට තියෙන එක ටාස්ක් එකක් තමයි මතක බණ කියන එක. මිනිස්සුන්ට ගිහිල්ලා මතක බණ කියන එක. අපි හිතමු දැන් මියා කලිපා වගේ කෙනෙක් අවසාන කාලේ මොනවා හරි පන්සලට ඇවිල්ලා දන් දුන්නා නම් ඊට පස්සේ හාමුදුරුවෝ කියනවා මට මතකයි මේ මියා කලිපා කියන
උපාසිකා මාතාව අපේ පන්සලට ඇවිල්ලා නිතර කටයුතු කරා එහෙම කියලා එයා අවසාන කාලේ ආපු ටික නිසා කියනවා. ඉතින් ඒ වගේ නිකන් දක්ෂිණාංශික පැත්තේ ඒ කියන්නේ මංගල හිටපු අඳුරේ එයා නියෝජනය කරපු ඒ දේශපාලනය ඇතුළත මංගල කියන්නේ වැට්ටික් ඒනට එයා ලිබරල්ද නැද්ද කියන එකේදී නම් කියන්න තියෙන එක දේශපාලන භාවිතාව ලිබරල් නෙමෙයි ලිබරල් අදහස් තිබුණා ඒව කිව්වා. ඉතින් එච්චර තමයි මංගල ගැන අදහස. හරි ඔයාලටත් අදහස් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාලා යන්න පුළුවන්.